දමිතා වේරත්න සහ ඇගේ සැමියාගේ විදේශ ගමන් තහනම් කෙරුණු අතර ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද නියෝග කෙරුණා. සෑම මාසකම අවසන් ඉරු දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධංශයේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ පිළිබඳ විමර්ශන තවදුරටත් සිදු කරන බැවින් සහ අපදීමට මෙම අධිකරණීට බලයක් නොමැති බැවින් ඔවුන් තවදුරටත් රක්ෂිත බන්ධනාකාරගත කරන ලෙස පොලිසිය අධිකරණින් ඉල්ලා සිටියා. සැකකරුවන්ට එරෙහිව ආගමන විගමන පනත යටතේ චෝදනා ගොනු කිරීමට නොහැකි බවත් ඔවුන්ට අපදීමට බලයක් ඇති බවත් පවසමින් විනිසුරුවරයා ඔවුන්ට අපනියම කළා. අවලෝකිතේශ්වර බෝධිසත්වයන් නමින් පෙනී සිටමින් විවිධ දේශනා පවත්වමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදු කළ මහින්ද කොඩිතුවක් වන අය මානසික රෝගී තත්ත්වයකින් පෙළෙන බවට මානසික රෝග විශේෂඥයන් වාර්තා කර ඇතැයි කොටු මහේස්ත්‍රාත්වරයා තැනුම් දුන්නා. ඒ පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ලබන ජුනි 19 වනදා අධිකරණයට දන්වා සිටින් ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. තම සේවාදායකයා මානසික රෝගයකින් පෙළෙන බවට තහවුරු වී ඇති බැවින් ඔහු මෙම නඩුවෙන් මුදාහරින ලෙස සැකකරුගේ නීතිඥවරයා ඉල්ලා සිටියා. අපමත මුදාහැර ඇති සැකකරුද අධිකරණයේ හමු වී පෙනී සිටියා. සැකකරු විසා නොමැතිව ඊජිප්තුවෙන් පිටුවහල් කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙනවා. සැකකරුගේ දේශනා සඳහා YouTube නාලිකා පහක් භාවිත කර ඇති අතර පොලිස් සැරෙන්වරෙක් වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුළු අනුගාමිකයන් 300ක් මොහුට සිටින බවයි ඔවුන් තවදුරටත් වාර්තා කර ඇත්තේ. ආගමික සහජීවනයට බාධා වන ප්‍රකාශ කළ බවට අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ පූජ්‍ය රාජාංගනී සද්ධාරතන හිමියන්ට එරෙහි නඩුව වැඩිදුර වාර්තා සඳහා ලබන අටවනදා කැදවීමට කොටු මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. සැකකාර හිමි නම YouTube ඔස්සේ සිදු කළ අදහස් දැක්වීම ලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බවයි පරිගණක වෝහාරික අපරාධ කොට්ටාසේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ. මෙම අදහස් දැක්වීම මහජන සාමයට හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද එහි තව දුරටත් සඳහන්. මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමේ හා අයිස් මත්ද්‍රව්‍ය ලඟතබා ගැනීමේ චෝදනාවට සැකකරුවන් දෙදෙනෙකු කොළඹ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ මගින් අත්අඩංගුවට ගැනුණා. එක් සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 160ක් සමග අත්අඩංගුවට ගැන්වු අතර අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙනැත්තේ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8යි මිලිග්‍රෑම් 830ක් සමගින්. දින 7ක රැඳවුම් නියෝගවලින් පසු ඔවුන් රක්ෂිත බන්ධනාකාරගත කර තිබෙනවා.